සංගීත බලන අපි දන්නවා මේ වෙනකොට කල්පනික සැලසුම් නිසා අසෙන්ට මහේට ඉන්නවලා තියෙන අවුලයි මේ දෙන්නට මෙයාගේ ප්‍රශ්න විසඳ විසඳ ඉන්නවරෙන්න වෙන වැඩක් නැහැ ඉතින් දැන් අපි දන්නවා පවනි කියන්නේ අසෙන්ට මහේට සපෝට් කරන්න ඉන්න එකම ගැලුම්කාරී බවට පත් වෙලා තියෙනවා මොකද හේතුව අසෙන්ට මහේට කල්පන ගහපු ගැට ලියා ගන්න එක ඒතරම් පහසු නැහැ විශේෂයෙන්ම අසේල පවා අසෙන්ගෙන් පොරොන්දුවක් කරන් තියන්නේ ඒ පොරොන්දුවේ හැටියට අසේල මොනව කිව්වත් ඉතින් කරන්නම සිද්ධ වෙනවා හැබැයි ඉතින් අසෙන්ගේ නෑ ඉවරයි අසේලට අරගත්ත ලක්ෂය දුන්නනම් එහෙම ඉතින් මේ සිද්ධ වෙන අතරේ අපි තව දෙයක් දැක්කා ඒ තමයි පවණි ඇවිත් ඉන්නවා කල්පන මොන ගැහෙන්න ඒ ඇවිත් අහන්න එකම දෙයයි කල්පනා සේනුව බඳින්නද යන්නේ කියලා. ඉතින් මේ වෙලාවේ කල්පනට කට උතර නැති වේවි. ඉතින් කල්පනා ෂෝ එකටම පවණිව ආයම වතාවක් රවට්ටයි. තාත්තල කියනවට බැන්දට ඉක්මනින්ම හැම දෙයින්ම නිදහස් වෙලා පවණි ළඟට එන පොරොන්දුව කල්පන පවන්ට ලබා දෙයි කියලා අපිට විශ්වාසයෙන් හිතන්න පුළුවන් කමක් තියෙනවා.